සුබ දවසක් ඔයාලා හැමෝටම යුතිටිප්ස් YouTube channel එකට ඔයාලා හැමදාම වගේ ගොඩක්ම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඕන ඉතින් අදත් මම ඔයාලට අරගෙන ආවලා තියෙනවා ඉක්මනින්ම පැහැපත් වෙන්න පුළුවන් paste pack එකක් හදාගන්න විදිය කියලා දෙන්න. ඉතින් කලින් වීඩියෝ වලත් මම මේ වගේ paste pack හදාගන්න විදිය කියලා දෙනවා. හරිම සතුටුයි ගොඩක් අය හොඳම ප්‍රතිඵල අරගෙන තිබුණා. ඉතින් ඒ වගේම එයාලගේ ප්‍රතිඵල මට කියලා තිබ්බා. ඒ ගැනත් මට ගොඩක් සතුටුයි. ඉතින් ඒ වගේම මේ paste pack එකිනුත් ඔයාලට හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා රතු පාලින් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ ඉන්න bell icon එක click කරන්න. එතකොට පුළුවන් ඔයාලට හැමදාම මගේ වීඩියෝ බලන්න. එහෙනම් අපි දැන් බලමු මේ paste pack එක හදාගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම මම අරගෙන තියෙනවා වෙනිවැල් ගැට තේ හැඳි දෙකක්. මේ වෙනිවැල් ගැට පවුඩර් සිංහල බෙහෙත් බඩු කඩේ අරගෙන තියෙනවා. ඒ වගේම කඩලි පිටි අරගෙන තියෙනවා. යෝගට් අරගෙන තියෙනවා. මුදුපු කිරි භාවිතා කරන්නත් පුළුවන් ඔලට. මේ තියෙන ගෙදර උයන්න ගන්න කහ. ඒ වගේම කස්තුරි කහ භාවිතා කරන්නත් පුළුවන්. අපි දැන් බලමු හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ paste pack එකට වෙනිවැල් ගැට එකතු කරගන්න නිසා අපේ මුහුණේ තියෙන අනවශ්‍ය විෂ බීජ ඉවත් වෙලා යනවා. ඒ වගේම සම හොඳින් ස්ක්‍රබ් වෙනවා. ඉතින් සම ස්ක්‍රබ් වෙනවා කියන්නේ අපේ මුහුණේ තියෙන මැරුණු සම ඉවත් කරනවා කියන එක. ඒ වගේම තමයි අපේ මුහුණට හොඳ gold color එකක් ලැබෙනවා. මුහුණේ තියෙන කුරුල්ලා ලැපකැලලා ඉවත් කරගන්න ගොඩාක් උපකාරී වෙනවා මේ වෙනිවැල් ගැට. පැක් එක හදාගන්න මම වෙනිවැල් ගැට තේ හැඳි දෙකක ප්‍රමාණයක් අරගෙන තිනවා. ඒ වගේම කඩලේ පිටි තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගන්නවා. කඩලේ පිටි කියන්නේ අපේ සම ඉක්මනින්ම පැහැපත් කරගන්න ගොඩාක් උදව් කරන දෙයක්. ඒ වගේම මම කහ කුඩු තේ හැඳි එකක ප්‍රමාණයක් එකතු කරගන්නවා. කහ එකතු කරගන්න නිසා අපේ මුහුණේ තියෙන අනවශ්‍ය විස බීජ ඉවත් වෙනවා. වගේම මුහුණේ රෝම කූප වැවීම අක්‍රමවත් කරනවා. ඒ නිසා ඔන්න මේක ටික කාලයක් භාවිත කරනකොට ඔයාලට මුහුණේ තියෙන රෝම ඉවත් කරගන්න ට්‍රෙඩින් එකක් කරගන්න හිම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේකෙන් නිකම්ම ඔයාගේ මුහුණේ තියෙන අනවශ්‍ය රෝම ඉවත් වෙලාම යනවා කහ භාවිත කරන නිසා. හැබැයි ඉතින් ඒක වෙන්නේ එකම පාරෙන් නෙමෙයි, ටිකක් කාලයක් මේක භාවිත කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා දකින්න ඇති මම මේකට යෝගට් තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගෙන මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. ඉතින් හැමදාම කියනවා වගේ කිසිම දෙයක එකම දවසින් ප්‍රතිඵල ලබා ගන්න බලාපොරොත්තු වෙන්න එපා. ටික කාලයක් මේ විදිහට කරන්න. ඊට පස්සේ ඔයාලට හොඳම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. මේ විදිහට හදාගත්තු පැක් එක ඔයාලට මුහුණේ විතරක් නෙමෙයි අත්වල කකුල්වල බෙල්ලේ ඒ කියපු තැනත් ඔයාගේ මුහුණට වඩා අඳුරු පැහැ ගැනිලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ පැක් එක ආලේප කරන්න. පැක් එක මුහුණේ ආලේප කරලා විනාඩි 20ක් තියලා අන්තිමට මේක මුහුණේ පොඩ්ඩක් ගල් වෙන්න බලනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අත් දෙකේ වතුර චුට්ටක් ගාලා ස්ක්‍රබ් එකක් කරන ගමන්ම මුහුණෙන් පැක් එක ඉවත් කරගන්න. මේ විදියට ඔයාලට සතියක කාලයක් මේ පැක් එක දැම්මත් ඔයාලට හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙනම් බරක් නොවේ ඔයා අදම මේ සත්කාරය කරන්න. මේ වගේ වීඩියෝ දිගටම අරගෙන ඉන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම.